Stuti, siapa nama Stuti? Okay. Jadi, episode nama Muhat Kiri mata, ragan lagi kalau kini si berdadi me maha manggal lepas tuan na. Okay. Jadi, betul wasin ma me kalau kini si ada ada parsh yang ada berdadi bersanda ha. Berdadi ma. Oh. Abi arah dana kerana peak emat tu mada. Ewa geba. ठीक पुलिस स्थानाधिपति तुम्हारा මේ මොහොත් ක්‍රීමට අරගෙන ගිය කඩු කිනිසි බාර ගැනීමට අපි ආරාධනා කරනවා ටික් පල්ලියේ නඩු බාරුන් නැහැද පැසිනාවේ වීණ ක්ලැප්පයක් දෙන්න ඕ පොඩ්ඩක් මම දෙනවා පොඩි විසලා ගන්නද විසල්ල එහෙම ගහන්න ඉතින් ඇත්තටම මෙහෙමයි මේ සමහර දේවල් තියෙනවා නංගි අපි මේ හූ කියන්න බැරි ගමන තමයි අත්පුඩි ගහන්නේ ඉතින් බෝම්බ ටිකක් පත්ුනේ නැත්තම් ඒවත් සහරාලට බෙදා දීමේ මහා උත්සවය අපිට දකින්න ලැබෙනවා අනිවාර්යෙන් මේ යන විදියට ඔව් හරිම සංවේදී ආණ්ඩුවක් ඒ වගේම හරිම සංවේදී ආශ්තාවක් මේක ඉතින් මේ ආණ්ඩුවත් නිකන් නංගි පොඩ්ඩක් දිව වගේ දිව වගේ බරස්ස හොඳට දැනෙනවා එතකොට හැම පැත්තටම නැවෙනවා ඉතින් දිව වගේ නේද අනිත් දේවලු දිව වගේ වෙන්නේ හා දැන් මේ දවස්වල අපි ටෙලිවිෂන් බලනකොට ඔබ දකිනවා අපේ හිරු ටෙලි පෙරහැර බලන ගමන් දවස ගානේ ලක්ෂ 10ක් දිනා ගන්න පුළුවන් ඔය අවස්ථාව ඔබට ලැබෙනවා මේ අවස්ථාව ලැබුණේ තව ටෙලි පෙරහැරක් යනවා. හා. ඒක තමයි සුපිරිම එක. ඕකේ. තේරීම් කාරක සභාව. ඔව්. දැන් ඊයේ අපි එපිසෝඩ් එකක් දැක්කා. එපිසෝඩ් එකෙන් එපිසෝඩ් එකකට නළුව වෙනස් වෙනවා. අනේ හරිම ඉන්ටරෙස්ටිං නේද? Good one. Yeah. හැබැයි ඉතින් මෙහෙමයි දන්නේ නෑ. දැක්කේ නෑ. ඒ දවස්වල මම හිටියේ නෑ. අදාළ විදියට නැතත් වෙන විදියට පියවර ගත්තා. මං දැනගෙන හිටියා. ඕව පැස්ස ඔයාටත් කියන්න පුළුවන්. මන්දන්නේ. ඔව් යා ගොඩක් වෙලාවට ඔහොමනේ කතා කරන්නේ. මන්දන්නේ. එහෙම කියන්න අපි මොකටද නංගි නායකයෝ පත් කරන්නේ නේද? අතත. ඒකටද අපි මේ නායකයෝ පත් කරේ. ඉතින් දැන් මේ නාට්‍ය අපි හොඳට බලාගෙන ඉන්නේ අවසානය දක්වා මොකද වෙන්නේ කියලා. හරිද? ඉතින් මේ සමහර දේවල් දිනවා බැස් මේ අපිට මේවා මේ හැමදාම කියන්න බෑ. ඔව්. හැමදාම මේවා කියන්න බෑ මොකද හැමදාම කියලා අපිට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔව් ඊට හැබැයි හැමදේම මතක තියාගෙන ඉන්න එක අනාගතයට හොඳයි. ඇඟට ගුණයි. එක ගිරවෙක් හිටියා. ඒ ගිරවට මාර වොයිස් එකක් තියෙන්නේ. මොරාගේද? ඔය වගේමයි. අය මේ ගෙවල් යහ පැත්තේ ඉන්නවා ලක්ෂණ කාන්තාවක්. ඔහෝ. එයා හිතන් ඉන්නවා ලස්සනයි කියලා දැක්කම නම් ඔයා වගේ. අනේ නෑ. හරිද? මම ලස්සනයි. මේ ගෑණි මෙතනින් යනකොට ඕකේ. මේ ගිරව පොඩි හිමේම දෙනවා. හරිද? කඩේට ගියත් අක්කේ කැත බලංගු. ආයිතන මම ඔයාගෙන කියන්නේ කියලා. මේ වෙන කතාවක්. මොකටද මම හිතන්නේ? මේ ගෑණි මේ ගේ ගාවින් මොන මොහොතේ මොන දෙයට ගියත් කැත බලංගු. මොනවද මම කියන්නේ? මොන හරක ගිරවෙක් අනේ. ඒ කියන්නේ ගිහිල්ලා එනවා කියමුද දැන්? අපි කඩේ ගිහිල්ලා ආයෙනවා. පෝ කැත ගෑණි ආයෙනවා. ගිරවගේ කටා මං ගැට ගන්නවා. දරා ගන්න බැරි කමට අන්නේ ගෑනු කැමති නැහැ කැතයි කියනවට. ඕනේ අනේ. කැත උනත් කැමති නැහැ කැතයි කියනවට. එනාට එහෙම කියන්න හරිනානේ. මොකද කරේ? ගිහිල්ලා කම්ප්ලේන් කරා මේ අයිතිකාරයාට. තමුසේගේ ගිරවට කියනවා ඔය අනවශ්‍ය විදිහට කික දේවල් කියන්න එපා කියලා. හරිද? එහෙම කිව්වොත් මං ගිහිල්ලා පොලිසියට කම්ප්ලේන් කරනවා. එහෙම බොඩි එකක් දෙනවා. කැත ගෑණි. දැන් මේ සිද්ධියෙන් පස්සේ අයිතිකාරයා මොකද කරේ? ගිරව කාරිලා උඹ දැනගන්නින් උඹ ආයෝ ගෑණි යනකොට කයක දේවල් කිව්වොත් මම උඹ බරනවා. ගිරව බය වුණා. ගිරව තග්ගල මොකද කරේ? අම්මෝ. ආහා. මොනවද අයිතිකාරයන් කිව්වේ? ඕකේ. හා. දැන් එහෙට මෙහෙට යනකොට ගිරවට කට නලියනවා දැක්කම මේ ගෑණිව. හැබැයි අයිතිකාරයා කියපු හින්දා රුසකලි ඉන්නවා කියන්න බැහැ. මැරුවොත් එහෙම මාර්ගයෙන් වෙන්නේ. හැමදාම යනවා. මේක දැන් කියාගන්න බෑ. කැතයි කියලා කියන්න එපා කියලා කිව්වේ. ඔව් එපා කියලා. හරිද? ලස්සනයි කියලා කියන්නත් බෑනේ. ඒ වසල යෝසලා කදවසක් වන්න එනවා ඈතින් පේනවා අක්කේ ගෑණි බය වුණා දීපංගු බං
අක්කේ කියන්න ඕන නෑන දන්නවන ඉස්රාටතින් නේද රටේ ලොකු ලොකු මිනිස්සු ගැන දේශපාලක්ඥ ගැනත් අපිට කියන්න වෙන්න මේව තමයි ඔබට